චාමික ඊයේ නම් කතා කරා පිරිමියාගේ වලිගෙ දිගයි මෙයාගේ බඩලොකුයි කියලා. මේ මහාචාර්යවරයෙක් සම්බන්ධව කතා කරේ වාලම්පුරියෙන් රටක් අඳපු මහාචාර්ය කෙනෙක් ගැන. දැන් ඉතින් ඔන්න පොලිසියට තොග පිටින් පැමිණිලි එමින්ලු තියෙන්නේ. ඒව තොරතුරු වාර්තා වෙනවා. මොකද වාලම්පුරි කියලා මොනවද හක්බෙලි කටු විකුණලා. ඔව්. දැන් ඔන්න ඉතින් මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරලා දෙන්නේ නැත් FM බැලුම්ගල මැදිහත් වුණා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් කියලා දෝදේ ප්‍රවෘත්ති ප්‍රකාශය පවා විකාශය වුණා. ඉතින් ඒ නිසා මේ අසාධාරණට ලක්වෙච්ච උදවිය දැන් ඉතින් ඉදිරි නීතිමය කටයුතු වලට පියවර ගනිමින් තියෙන්නේ. ඔව්. එතකොට දැන් net FM බැලුම්ගලට පුළුවන් ඔබට මඟ පෙන්වන්න අපිට කතා කරන්න අපේ hotline එක තමයි 0727372 එහෙම නැත්නම් ඔබ කතා කරන්න 0112507080. දැන් ඊයේ කතා කරා පිරිමියාගේ වලිගෙ දිගයි මෙයාගේ බඩ ලොකුයි කියලා. මේ මහාචාර්ය කෙනෙක් ගැනනේ. අදත් අපි කතා කරන්නේ බඩ ලොකු වලිගෙ මේ තරම්ම දිග නැති කට්ටියක් ගැන. ඒ තමයි අපි කාලයක් තිස්සේ කතා බහ කරන අපේ රටේ සුවිශාල සම්පතක් වෙලා තියෙන අලි සම්පතට මෑත කාලිනව සිද්ධ වෙලා තියෙන බරපතල තර්ජනයක් ගැන. ඒ තමයි පහුගිය කාලේ දිගටම ප්‍රවෘත්ති වලින් වාර්තා වුණා. නිරන්තරයෙන්ම දුම්රිය මාර්ගයේදී අලින් ගැටිලා බොහොම ඛේදනීය ආකාරයෙන් පසුගිය දවස් කීපේම අවස්ථා කීපයකදීම අලි ජීවිත ගණනාවක් නැති වුණා. දුම්රිය අනතුරු වලට ලක් වෙලා අලි මිය යෑම බොහොම ඛේදනීය තත්ත්වයක් බවට පහුගිය ගාස්වල කතා කරානේ රංගන කියපු විදිහට. එතකොට මෙන්න මේ තත්ත්වය අපිට අවම කරගන්න බැරිද? සීමා කරගන්න බැරිද? මේ අලි අපේ සම්පතක් නේද? අන්න ඒ නිසා මේ සම්පත රැකගෙන ඉස්සරහට ගියොත් එහෙම අපිට රටක් විදිහට හොඳයි නේද? විශේෂයෙන් විදේශිකයන්ගෙන් එහෙම ඒ මුදල් ලැබෙන්නේ අපේ රටට අලි බලන්න එනවනේ ගොඩක්ම කට්ටිය. අන්න ඒ හින්දා එහෙමත් කරන්න පුළුවන්. එතකොට අලි කෝච්චිය හැපිලා මැරෙනකොට අන්න එතනදී දැවැන්ත පාඩුවක් වෙනවනේ. ඒ තුල තමයි අද net FM බැලුම්ගල වෘත්තිපූර්ණ අධිකාරියේ සභාපති නීතිඥ රවි ජයවර්ධන මහත්මයාත් එක්ක අපි කතා කළා මේ ගැන. අපි එතුමාගේ මත් දවසේ ආරම්භය ගමු මේ විදිහට. ඕනම රටකට අලි කියන්නේ සම්පතක්. ඒකට ලොකු වටිනාකමක් තියෙනවා අලි ඉන්න රටක්. නමුත් අවාසනාවකට අපේ රටේ එහෙම වටිනාකමක් ඒ සත්තුන්ට ලැබෙනවද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. මොකද පහුගිය දවස්වල වෙච්ච සිදුවීම් දිහා බැලුවාම රටක් විදියට වන සතුන් ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම අලි ආරක්ෂා කරගන්න අපි කොයිතරම් දුරට වැඩපිළිවෙළ සංවිධානය කරලා තියෙනවද කියන එක ගැන ගැටලුවක් සමාජයේ තියෙනවා. අපි දැක්කා දිනපතාම වගේ අලි දෙන්න තුන් දෙනා එකනා දුම්රිය ගැටිලා මිය යනවා. නමුත් අපේ සමාජයේ මේ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ගොඩ නැගුණේ නැහැ. ගොඩ නැගුණත් ඒක යම් යම් හඬවල් වලට පමණක් සීමා වුණා. ඒ අපි හිතුවා පුරවැසියෝ විදියට මේ සම්බන්ධයෙන් දීර්ඝකාලීන තුමක් ලබා ගන්න යම් කිසි සටනක් ක්‍රියාත් කරන්න ඕනේ කියලා මේ අලි සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා. ජාමික මෑත කාලනව 2010 අවුරුද්දේ 227ක් අලි මරණ 2011 255ක් 2012 250ක් මේ ආකාරයේ ආසන්න ගත වුණු අවුරුදු 9 ඇතුලේ අලියතුන් 2131ක් අවුරුදු 9කට අලියතුන් 2131ක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ලංකාවේ. ඉතින් ලංකාවේ අලි ගහණය සාමාන්‍යයෙන් දැනට සංඛ්‍යාලේඛන වල වාර්තා වෙන්නේ මොකද නිල වශයෙන් එහි නිල සංඛ්‍යාලේඛනයක් පළ වෙන්නේ නැහැ. නමුත් ආසන්න වශයෙන් අලි 6000ක් පමණ ජීවත් වෙනවා කියලා තමයි සැලකෙන්නේ. ඒ අලි 6000ක් ජීවත් වෙන රටක මේ ගත වුණු අවුරුදු 9ට අලි 2131ක් මිය ගිහිලා තියෙනවා. ඒ කියන්නේ රංගන දැන් තව අවුරුදු ටිකක් යනකොට අලි නැත්තටම නැති වෙනවනේ. අවුරුදු 15 20ක් යනකොට අලියෙක්ගේ පින්තූරයක් තමයි අපිට බලන්න සිද්ධ වෙන්නේ. ඔය ඒ පින්තූරත් බලන්න පුළුවන් කතිර ගහලා අර ඒ අලියෙක් මෙහෙම ඉන්නවා පෝස්ටර් වල එහෙම බලන්න පුළුවන් වෙයි නේද? එහෙමනම් බලන්න පුළුවන් වෙයි. ඉතින් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ අලි ගැන කොච්චර කතා කළත් අලි මිනිස් ගැටුම් රට තුළ කොච්චර තියෙනවායි කියලා කිව්වත් මේ ගැටුම් වලට විසඳුම් දෙන්න ඉන්න දේශපාලනඥයෝ නැත්නම් රටේ පාලනාධිකාරී නැත්නම් මේ සම්බන්ධයෙන් පත් කරලා තියෙන රාජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඒ වගේම නිලධාරීන් බොහොමයක් ඉන්නවා. පරිසරවේදීන් නිතරම කෑ ගහනවා. මාධ්‍යවේදීන් මේ ගැන නිතරම හඬ නගනවා. හැබැයි මේවට ස්ථිරසාර විසඳුම් නැත්නම් දීර්ඝකාලීන විසඳුම් මොනවද දීලා තියෙන්නේ කියලා අපිට ප්‍රායෝගික තලයට ගිහිල්ලා බැලුවට පස්සේ ඒක ලොකු ගැටලුවක්. පහුගිය දවස්වල මගේ මේ හිතවතෙක් හම්බෙලා ඒ හිතවතාගෙන් මං අහුවාම දේශපාලඥයා කියන්නේ කවුද කියලා යාළුවා කතාවක් කිව්වා. කියන දේ කියනකොට ඇහෙන්නේ නැහැ වගේ ඉන්න යම් දෙයක් දැක්කහම දැක්කේ නැහැ වගේ ඉන්නවනම් කට්ටිය අන්න ඒගොල්ලෝ තමයි කිව්වා දේශපාලඥයෝ. එහෙම තමයි කිව්වා දේශපාලඥයෝ කියලා කියන්නේ වෙන මොකුත්ම නැහැ කියලා කිව්වා. ඉතින් බලාගෙන ගියාම සමහර වෙලාවට ඒක හිතන්නත් පුළුවන් නේද? දැන් ඊයේ රාත්‍රියේ අපේ විකාශයේ වෙච්ච වැඩසටහනට සහභාගී වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහත්මයා. එතුමා කිව්වා මැතිඇමතුරුන්ට වාහන දෙන්න ඕනෙත් නැහැ. ඒ මැතිඇමතුරුන්ට සාමාන්‍ය පුහුණු කම්කරුවෙක්ගේ වැටුප දුන්නා නම් ලිපි ද්‍රව්‍ය ටික දුන්නා නම් ප්‍රමාණවත් වැඩ කරනවා නම් කෙනෙකුට වැඩ කරන්න. දැන් පුහුණුකම් කරුවෝ 100ක 200ක වැටුපක් ගන්නවනේ 1000ක 1000ක නේද? ඔව්. ඉතින් ওই තරම් වරප්‍රසාද ලබන. දැන් අපි දන්නවා. දැන් පහුගිය දවස්වල කතා බහට ලක් වුණා පළාත් සභාවට පුටුවක් ගන්න කොච්චර වේදමක් යනවද? ඔව්. එච්චරම ගියේ නැහැ කියලාත් කිව්වනේ. එතකොට දොරක් හදන්න කොච්චර වේදමක් යනවද? සුවඳ විලුම් ගන්නත් ඔන්න දැන් වැඩේ කරනවලු. ඉතින් ගඳ ගහන්නේ වයවන්න සුවඳ විලුම් ගන්න තු මොනවා කරනවද කාමික කියන්නේ? ඔව් ඒක තමයි. ඔව්. ඉතින් මේ වගේ අතිවිශාල වේදම් කරන අපි මේ කතා කරන්නේ එයාලගේ ජීවිතවල සුඛෝභෝගී පැත්ත කතා කරන්නේ. හම්බ වෙන යාන වාහන, නිල නිවාස, වරප්‍රසාද අනිකුත් සියලු දේවල්, විදේශ සංචාර, අනිකුත් සුඛ විහරණයන් ගැන අපි කතා කරන්න යන්න ඕනේ. ඒ දේවල් රටේ ජනතාව දන්නු. හැබැයි අපි අවබෝධ කරගන්න ඕන එකම දේ තමයි මේ අපේ සල්ලි මේ ඔබේ මගේ අපේ සල්ලි අපි පාංගෙඩිය ගන්න නැත්නම් බස් ගාස්තුව ගෙවලා අපි වියදම් කරන සල්ලි නැත්නම් අපෙන් බදු ගහලා ගන්න සල්ලියෙන් තමයි ඒ උදවිය සැපගන්නේ. හැබැයි රටේ ප්‍රශ්න තියෙනවා. රටේ දුම්රිය සේවාව වසර ගණනාවක් පැරණි වුණාට තවම අපිට බැරි වුණා තව රේල් පීලි කීපයක් මේ මාර්ගයට එකතු කරගන්න. ඔව්. හැබැයි ඉදුලි දුම්රිය එහෙම හදන්න යන එකෙන් අර කොමිස් මුදල් සම්බන්ධව එහෙම කතා කරනවා. ඉතින් ඔව් අන්න කොමිස් එක ගන්න පුළුවන් 10%ක් මට ඕනේ විදුලි දුම්රියක් දානවනම්. ඔව්. ඉතින් එහෙම කියලා ගන්න කතා කරන දේශපාලඥයෝ ඉන්න රටක මේ අලි ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ? හැබැයි දැන් අලි දිගටම ගැටෙනවා, අලි මේ යනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ ප්‍රශ්නයක් වුණාන් පස්සේ අපි සාම්ප්‍රදායිකව කරන්නේ පුරුද්දක් විදිහට කරන්නේ කමිටුවක් පත් කරනවා. විමර්ශන කණ්ඩායමක් පත් කරනවා. වාර්තාවක් හදනවා. ඒක නිල වශයෙන් අප්පුඩි ගහලා ෆොටෝ අරගෙන අවිශේෂ බාර ඇමතුමාට හෝ කාට හෝ බාර දෙනවා. කෙරෙන්න දෙයක් නැහැ ඊට පස්සේ. අන්න ඕක තමයි ගැටලුව වෙලා තියෙන්නේ. නමුත් දැන් මේ අලි ඇතුන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කණ්ඩායමක් පත් කරනවා. ඒ කණ්ඩායමේ කමිටුවේ ඉංජිනේරුවරයා තමයි ඉරෝෂ් පෙරේරා මහත්මයා. අපි අහුව මොකක්ද දැන් මේ කරන්න ගිය විමර්ශනේ මොකක්ද මේකෙන් කරන්න හැදුවේ කියලා. විමර්ශනයේදී ප්‍රධාන වශයෙන්ම අලි මංකඩ හඳුනා ගැනීම කියන තේමාව තමයි අපි ගියේ. අලි මංකඩ හඳුනා ගැනීම ක්‍රමවේදයෙන් එක්ක අපි දුම්රිය මාර්ගයට ඉහළින් අලියන් මාවරණ පුළුවන් තැන් ගොඩක් අඳුනගත්තා. දුම්රිය මාර්ගයට යටින් කියන අන්ඩර්පාස් කියලා අන්ඩර්පාස් වලින් අලිය මාවරණ පුළුවන් තැන් ගොඩක් අඳුනගත්තා. ඒත් එක්කම සමහර තැන් තියෙනවා අපිට දුම්රිය මාර්ගය හරහා අලි මාරු කරන්න පුළුවන් තැන්. ඒ කියන්නේ අනතුරක් නොවෙන්නේ දුම්රිය මාර්ගයේ හරහා ලේසියෙන් අලියකට මාරු වෙන්න පුළුවන් තැන්. අලි මංකඩේම සමහරක් ස්ථාන තියෙනවා අලියකට මාරු වෙන්න අපහසුයි. ඒ කියන්නේ සිල්බර් කොටන් වල උස රේල් පිල් වල සැකසෙන පාර දෙපැත්ත සකස්නේ ඔක්කොම බලද්දි එහෙම තැන් ටික මගහැරලා අලියන්ට පාරවන්න පුළුවන් මංකඩවල වලට පමණක් අලිය යොමු කරවන්නත් එහෙම කරන්න බැරි ස්ථාන වලට පූර්ව අනතුරු සංඥා පද්ධතිය සොය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලගේ දැන් මේ අදාළ විමර්ශනයේ අවසන් නිර්දේශයක් සකස් කරලා තියෙනවද? එහි තත්ත්වය කොහොමද? ඇත්තටම කිව්වොත් මේකේ අධ්‍යයන කටයුතු ඊයේ රෑ අවසන් කරේ. අපි බලාපොරොත්තු වෙනවා මේ මාස 25 වෙනිදාදී ගරුව මාතෘතුමා ගැටට මේ පිළිබඳ වාර්තාව ලබා දෙන්න. ඒ නිල වාර්තාව ලැබෙන තුරු මාධ්‍යයට මේ පිළිබඳව සංකල්පමය වශයෙන් නැත්නම් මේ දල අදහසක් තියෙන යෝජනාවලිය මොකක්ද කියලා නිකුත් වෙලා තියෙනවා. ඒ කාරණා පහක් සඳහන් වෙනවා චාමික. පළවෙනි කාරණාව තමයි මාර්ගයේ පැහැදිලිව පෙනෙන ආකාරයට මාර්ගයේ දෙපස ලඳු කැල ප්‍රදේශයන් හෙලිපෙහෙලි කිරීම. ඒ කියන්නේ ලඳු කැලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය අඩි 100 150 උස ලොකු ගස් එහෙම තියෙන්නේ. අර බිල්පත්වේ තිබුණා වගේ. ඒ වගේ ඒවත් මේ ගොඩට ගිහිල්ලා සුද්ධ වෙලා ආවිද දන්නේ නැහැ. දෙවෙනි කාරණාව විදිහට තියෙන උපරිම වේගය පැයට කිලෝමීටර් 40ක වේග සීමාව නියමිත පරිදිම ක්‍රියාත්මක කිරීම. තුන්වෙනි කාරණාව මාර්ගයේ දෙපස කටු සහිත නැත්නම් මේ මාර්ගයේ අලියතුන්ට මාර්ගයම සඳහා බාධකයන් සකස් කරනවා කියලා. ඒ වගේම අලින්ට හෝමාරු වෙන්න පුළුවන් ආකාරයේ මාර්ගයේ ඉහළින් සහ පහළින් යන්න පුළුවන් මාර්ග සකස් කරනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ විවිධ යෝජනාවල් කිහිපයක් නිර්දේශන කිහිපයක් මොවුන් යෝජනා කරලා තිබුණා. ඔබ දැන් ක්‍රියාවට නැගෙන දවසක් නැද්ද ඔය වාර්තාවේ? අන්න ඒත් තමයි ගැටලුව තියෙන්නේ. හැබැයි මේට කාලයකට කලිනුත් කතා වුණා සමාජයේ මතයක් ආවා මේ අලින් ගැවසෙන කලාපයන් තුළ අලිමංකඩ තුළදී ගුවන් මාර්ගයකින් දුම්රිය මාර්ගය සකස් කරන්න බැරිද කියලා. ඉතින් ওই ප්‍රශ්නේ අපි වර්තමාන විෂය භාර නියෝජ්‍ය අමාත්‍යතුමාට යොමු කළා. මාර්ග පද්ධති සකස් කිරීමේදී මේවා පොළොව මට්ටමට ඉහළින් ගුවන් පාලම් විදිහට ආදී සකස් කිරීමේදී වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සැලසුමක් නැතිද? ඔබතුමා දන්නවද මේ රටේ ආර්ථික තත්ත්වය කොහොමද කියලා? අපේ රටේ සමස්ත ජලදේශීය නිෂ්පාදනය $80 බිලියන 80යි. ලෝකේ පෝසත් පුද්ගලයා ජලදේශීය නිෂ්පාදනය ආර්ථික දශකවලට $100 බිලියන 100යි. ඒක ලෝකේ පෝසත් පුද්ගලයා අඩු ආර්ථිකයක් තියෙන රටක් අපි. මේ අපේ වගේ රටක එවැනි දේවල් කරන්න බෑ. ලෝකේ හුඟක් දුම්රිය මාර්ගවල දෙපැත්ත රටවල් ගහලා තියෙන දුම්රිය මාර්ගයට ඇතුල් වෙන්න බැරි වෙන්නේ. අපි වගේ පහළ මැදිහත්ම රටක අපිට එවැනි තත්ත්වයක් ගන්න බෑ. විශාල වියදමක් යනවා. දැනටත් මේ දුම්රිය මාර්ගය 1764 හැදුවට පස්සේ නවීකරණය වෙලා තියෙන බොහොම කලාතුරකින්. කිලෝමීටර් 1542ක ලංකාවේ දුම්රිය මාර්ගය පද්ධතිය මේක නවීකරණය කරන්න අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. විත්ත මාර්ග නැහැ, තනි මාර්ග තියෙන්නේ. මේ තත්ත්ව තුළ මේ උඩින් පාලම් දාන්න, යටින් සුමම් මාර්ග දාන්න කියලා එක එකනා යෝජනා කරනවා. කවුද මේවට මුදල් ලබා දෙන්නේ? දැන් මේ අවුරුද්දේ අපේ රටේ ආදායම කෝටි ලක්ෂ 2යි, වියදම කෝටි 4,50,000. කෝටි ලක්ෂ 2කින් වියදමක් තියෙන කෝටි 4,50,000ක් තියෙන. ලෝකයේ පොහොසත් පුද්ගලයාට වඩා අඩු වත්තමක් තියෙන රටක ආදායම් වැඩි කරලා මේවා කරන්න බදු වැඩි කෙරුවොත් ඒත් කෑ ගහනවා. ඉතින් මේවා විශාල සමාජ ප්‍රශ්න. ඒ කතා කළේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහත්මයා. එතකොට දැන් හොඳම කතාවක් තියෙනවානේ දේශපාලඥයෝ යම් දෙයක් කියනකොට බෑ කියන එකේම තමයි ඉන්නේ. ඒක ඉදිරියට කියන්න හරි පොඩ්ඩක් ඉන්න ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටම කොහොමද කියලා එහෙම ක්‍රියාත්මක කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. ප්‍රශ්නේ අහනකොට බෑම තමයි ඉතින්. දැන් අපේ මේ එක්තරා දේශපාලන මහත්මයෙක් හිටියා විජේමුණි කියලා මහත්තයෙක්. එතුමාගේ කොන්දේ අමාරුවක් තියෙනවා කියලා කිව්වා. ඒකට හොඳ සුව පහසු පුටු ගන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේම සමහරව හිටියා ඒගොල්ලන්ට ගන්න ඕන වාහනේ රුපියල් කෝටි 40ක් නේ. නැත්නම් එහා ගිය අධික සැප වාහන ඕනේ. මොකද මේ ජනතාවගේ වැඩ කරන්න වේගෙන් යන්න. ඔව් ජනතාව ප්‍රශ්න විසඳන්නේ ඒ තරම් උනන්දුවක් තියෙන එක. හරි වේගෙන් යන්න ඕන ඒක. ඉතින් එහෙමයි ඉතින්. ඔව්. ඉතින් එච්චර වේගෙන් ගිහිල්ලා මෙච්චර කල් කරපු සංවර්ධනයේ කොච්චරක්ද කියලා ඒ වේගයේ මේ ප්‍රතිඵල දිහා බැලුවට පස්සේ පේන්න තියෙනවා. ඔව් ඒකට අර පුත්තු එහෙම ගිහිල්ලා කෙලීම්ම ගෙවල් ඇතුළටම ගියේ වාහන පිටින්. ඔව්. අර එහෙම තමයි ප්‍රශ්නේ විසඳන්නේ. ඒ පුත්තුත් යනවා තාත්තලත් එක්ක. දැන් ඒ වගේ තාත්තලා පුත්තු වේගෙන් ගමන් ගියාට රටේ පොදු මහ ජනතාවට ගමන් යන්න තියෙන්නේ රටේ දුම්රිය, පොදු ප්‍රවාහන සේවය. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් දුම්රිය යන උදුබියේ කොයිතරම්නම් පීඩාවල් විඳගෙනද මේ දුම්රිය තුල ගමන් කරන්නේ. මේ ලෝකේ වෙනත් රටවල් වල තියෙන අත්දැකීම් අපේ රටේ සමහර දේශපාලන ලක්ෂණ රට ගිහිල්ලා බලන් එනවනේ. එහෙනම් කරන්නේ මෙහෙමයි, අපිත් මෙහි ඇවිල්ලා කරන්න ඕනේ මෙහෙමයි කියලා. හැබැයි එහෙම ප්‍රායෝගිකව වෙන තත්ත්වයේ විශ්වාස කරන්න මෙන්න අපේ රටේ දුම්රිය සේවයේ තියෙන අවාසනාවන්ත තත්ත්වය, ඒ වගේම මෙහි තියෙන දැඩි අවදානමක් තියෙනවා. ඒ අවදානම මොකක්ද කියලා හෙළි වුණා. අපි මේ කතාබහේ දැන් අධික වේගයෙන් දුම්රිය ධාවනය වෙච්ච නිසා අලිගැට්ම කියලානේ මේ කතාබහ ඇති වුණේ. හැබැයි අධික වේගයෙන් යනවද නැද්ද කියලා දුම්රිය පදවන දුම්රිය රියදුරාටවත් දැනගන්න සාමාන්‍යයෙන් අපේ වාහනයක නම් තියෙනවනේ වාහනේ වේග මීටරයක්, ස්පීඩෝමීටර එක. ඔව්. දැන් ඉතින් දුම්රියත් එක තියෙන්න එපාය නැත්තම්. ඉතින් ඔය ප්‍රශ්න යොමු කරන්න ඕනේ දුම්රිය රියදුරන්ටමනේ. ඒගොල්ලන් දන්නේ තියෙක තියනවද නැද්ද කියලා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහත්මයා තමයි ඒකට උත්තර දුන්නේ. දැන් ඔබතුමා දුම්රිය පදවනකොට මේ දුම්රිය ගමන් කරන වේගය මොකක්ද කියලා ඔබතුමාට දැනගැනීමේ දර්ශකයක් නැද්ද? දර්ශකයක් කොහොමවත් ඉන්ජින් නැහැ. සාමාන්‍ය ප්‍රතිශතයක් විතර ගත්තොත් බල වේග කට්ටල කිහිපයක අලුතින් ගෙනාපු ඒවා තියෙනවා. ඒ අරනකොට දුම්රිය එන්ජින් මගින් දාවන වෙන විශේෂ අලින්න ප්‍රදේශවල දාවන M4, M8, M9, M10 කියන මේ කිසිම වර්ගයේ එන්ජිමක එන්ජින් වල වේගම අපල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 90කටත් වැඩිය 20 කිලෝමීටර තුරම අපි දුම්රියෙන් දාවන්නේ. ඉතින් එහෙම වේගම අප ක්‍රියාත්මක වෙන්නේ නැතුව කොහොමද වේගය පාලනය කරගන්න තැනට ඔබතුමාලවත් කියනවා. ඒ තාක්ෂණිකව හදන්න වැරද්ද, ගොඩක් අමාරු වැඩක්ද ඒක? නැත්නම් ගොඩක් වේදමක් යන වැඩක්ද? ඒකම අපි භාවිතා කරන දුම්රිය එන්ජින් දැන් අවුරුදු 40, 50, 60, 70 වගේ සංකේම ගොඩාක් තියෙනවා. ඒවට අමතර කොටස් නිසි අමතර කොටස් මෙලදී ගන්න මම හිතන්නේ ලෝකේ කොහෙවත් නැහැ දැන්. ඒවා ඉතින් ගැලපෙන අමතර කොටස් හොය ඉතලා තමයි මේ දුම්රියන් ධාවනය කරන්නේ. ඒ තුලින් දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබිලා නැහැ. නිශ්චිත තත්ත්වයේ නියම තත්ත්වයේම දුම්රිය එන්ජිමක් දිගටම පවත්වාගෙන යන්න. දුම්රිය වේගය පාලනය කරන්නේ කොහොමද? යන වේගයේ රියදුරු මහත්තුරුන්ට දැනගන්න පුළුවන් කමක් නැහැ. මේ අපේ ලංකාවේ තියෙන දුම්රිය වලින් 90%ක. ඔය කියන්නේ මේ රියදුරු මහත්තුරුන් දිව්‍යඥානේ නැහැනේ. මොකද ඔවුන් ඔය කියන ආකාරයේ දෙවිවරු නෙවෙයිනේ. ඔවුන් පෘථග්ජන මිනිස්සුනේ. ඉතින් එහෙම තාක්ෂණයක් නැති දුම්රියේ කොහොමද මෙහෙම කරන්නේ? අන්න ඒ නිසා මෙන්න මේ එතනින්මනේ ප්‍රශ්නේ ආරම්භ වෙන්නේ. නෑ දුම්රියේ වේග මීටරේ තියෙන්නේ එළියේ. මොකදනද එහෙම කිව්වේ? පාරේ තියෙන ගස් කොළන් අන්න ඒවා පසු වෙන වේගය අනුව තමයි දුම්රිය දුරු මහත්තුරුන්ට දුම්රිය ගමන් කරන්න ආ වූ වේගය හඳුනා ගන්න පුළුවන්. මේ වේගෙන් ගිහිල්ලා අපිට කොහෙ යන්න පුළුවන්? එදා අපි අදනෙත් FM බැලුම් ගලින් ඒ ගැන කතා කරමු. අපි ඒකට ආඩම්බර වෙන්න ඕනේ. එළියේ දුම්රියනුත් එළියේ මීටරේ තියෙනවායි කියලා කියන්නේ මේ ලංකාව විතරයි. මේ ලංකාව අන්නේ එතෙන්ට හැහෙන්න ගරු කරන්න එපා. අපිට කතා කරන්න ඔබ 0112 55 33 63. අපරාධ, දූෂණ, වංචාවට එරෙහිව බැලුම් ගල. දැන් ඔය වේග සීමාවල් දාලා ඔය හැම දෙයක්ම කළත් පෞද්ගලික අවුරුදු 20ක විතර අත්හරගෙන බැලුවාම අලි 300ක් පමණ දුම්රිය ගැටිලා විතරක් මේ මරණයටපත් වෙනවා. අලිමිනිස් ගැතුම හින්දා වසරකට මේ යන ගැතුම්ගේ ප්‍රමාණය සාමාන්‍යයෙන් 250 270ක් අතර සීමාවකට ගිහිලා තියෙනවා. ඒකෝට ඒ අතර තුලදී මේ විදිහට දුම්රිය අනතුරු හේතුනොත් සාමාන්‍යයෙන් වසරකට පෞගේ කාලේ අපි සාමාන්‍යයෙන් මත්යාගයක් අත්වත් තියෙන වසරකට අඩුම තරමේ 25කට විතර ආසන්න ප්‍රමාණයක් දුම්රිය අනතුරු හේතුවෙන් මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් ඔය තත්ත්වයත් එක්ක ගත්තහම තියෙන තත්ත්වය තමයි මේකට දීර්ඝකාලීන විසඳුමක් දෙන්න ඕන. අත්හදා දැලීම හෝ පරීක්ෂණ මේ මට්ටමේ මේ දේවල් කරන්න ගිහින් වෙලා වෙන්නේ අවුරුද්දට මේ ප්‍රශ්නේ දිගින් දිගටම වර්ධනය වෙමින් යනවා. දැනට අපිට පුළුවන් නම් දැන් අපි හිතමු දැන් මේකට මුදල් හොයාගන්නේ කයයෙන් හෝ වෙන් කරගන්න එක අපහසුයි කියලා දැන් අපි හිතමු මුදල් නැහැ කියලා. ඒකට කරන්න තියෙන්නේ ඒකාබද්ධ මේ මොකක් හරි සැලසුම සකස් කරලා ඉවර වෙලා ඒ සැලසුම තෝරන කරන මුදල් ටික අපිට පුළුවන් account එකක් open කරලා හරි එහෙම නැත්නම් වෙන ක්‍රියාවලියක් කරහා නියුක්ත කරා. ඒක දේශීය හෝ විදේශීය මේ අරමුදල් සහ කරන්න පුළුවන්. මොකද හේතුව දැන් අපි ගත්තොත් එහෙම දැන් අලි ස්වභාවික පරිසර පදයෙන් උදාහරණයක් සතුරු සේවන ඊට පස්සේ අලි අනාථාගාරී ඒවා සම්පූර්ණයෙන්ම නඩත්තු වෙන්නේ විදේශීය මුදල් වලින්. විදේශීය මුදල් වලින් නෙමෙයි විදේශීය මුදල් ඉතාම සුළු ප්‍රමාණයයි. ඒ කියන්නේ අයවැයෙන් හෝ එහෙම නැත්නම් මහා භාණ්ඩාගාරයෙන් වෙන් වෙන්නේ නැහැ මේ ලොකු මුදලක්. ඒවා සම්පූර්ණයෙන්ම මොකද ඒ හැම සතෙකුටම පාරකරුවෙක් කියනවා. ඒවට ඒ කියන්නේ විදේශීය ආයතන පුද්ගලයෝ ලොකු විදිහට ආධාර කරනවා. පරිසරවේදී සජීව චාමිකර ඒ කතා කළ යද net FM බැලුම් ගලින් සාකච්ඡාවට ලක් කරන දුම්රිය අලියතුන් ගැටීම් පිළිබඳව මේට ස්ථිරසාර විසඳුමක් ලබා ගන්න පුළුවන්ද? ඒ ලැබෙන්නේ කවදාද? ඒ ලබා දෙන්න අපේ රටේ දේශපාලනඥයෝ, ඒ වගේම අපේ රටේ රාජ්‍ය නිලධාරීන් සූදානම්ද කියලායි අපි අද කතා බහ කරමින් ඉන්නේ. ගාල්ලෙන් ඉන්නවා වීරසිංහ මහත්මයා සජීවව කතා කරන්න. අයබෝන ඔබතුමාට. අයබෝන. මේ මම වැඩකට ඉදිරිපත් කරනවා මේ බලන මේ ප්‍රශ්නය දැන් මේ වෙයි ඉස්සරත් මේ ප්‍රශ්න විතරදී උද්ගව වෙලා තියෙනවා. දැන් මම හිතනවා මේකට මේ තල්ලටක් සික්ෂක්‍රමයට තල්ලටක් දෙපැත්තේ මොකද මුගත් දුරකට නෙවෙයි ඒ කැලෑමද ප්‍රදේශ විතරක්. ඒකට රජය දැන් කලින් එමතුමා කියන්නේ හැමදේම බෑ කියන එකනේ. මේවට විතරක් මුදලක් යන්නේ නැහැ නේ අත්වශයෙන්. සික්ෂක්‍රමයට තල්ලටක් හිටෙවුවම අලියට ඒ තල්ලට මේ පැත්තට ඒ ගන්න අමාරුනේ කිරවීමක් වගේ නේ. කොහේ ගමන අත්තරනේ ඇත්තටම. මම හිතනවා එහෙම දෙයක් ඒක මොකෝ මේ සමිති සමාගම් වගේ වුණා දවසට කිලෝමීටර වගේ ඒ වැඩේ කරන්න පුළුවන් නේ. හොඳයි. ඒක තමයි මගේ හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට. දැන් චාමික මේ අපේ රටේ තියෙනවා වනෝද්‍යාන ගණනාවක්. දැන් යාල ගත්තොත් එමු උදාහරණයක් විදිහට අතිවිශාල ආදායමක් උපයනවා. කොටන් තැන්වයි ගත්තොත් අතිවිශාල ආදායමක් උපයනවා. මේ සත්තු පෙන්වලා නැත්නම් වනාන්තරය පෙන්වලා අලියතුන් පෙන්වලා තමයි ආදායම ලැබෙන්නේ. ඔව් එතකොට දැන් අලියතුන් පෙන්වලා එහෙම ආදායම ගන්නවා. මේ පැත්තෙන් අලියතුන්ව මේ දුම්රිය ගැටෙනවා. ඒකට බකන් නිලාගෙන බඩ උලාගෙන ඉන්නවා. අර එහෙම කතා කියන්නේ ඉතින්. ඔව් දැන් ඇත්ත අතුරු සෙවන ගත්තත් නැත්නම් පින්නවල අලියනාථාකාරය ගත්තත් මේ සියල්ල තුලම මේ අලියතුන්ව නඩත්තු වෙන්න බොහෝ විදේශීය මුදල් අපේ රටට එනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුන අපි දන්නවා විවිධ සංවර්ධන ව්‍යාපෘති වලට එක එක රටවලින් ණය ගන්නවා. මොකද ඒ ණය අපි විතරක් නෙවෙයි තව පරම්පරා 7කට විතර උපදින්න ඉන්න දරුවොත් ඒ ණය ගෙවන්න බලාපොරොත්තුෙන් තමයි උපදින්න බලාගෙන ඉන්නේ. දැන් බලන්න දැන් දේශපාලඥයෝ එක එක තැන්වල කොමිස් ගන්නවා 10%. මේක හරි ප්‍රසිද්ධ කතාව. එතකොට දැන් ඔය යම් ප්‍රොජෙක්ට් එහෙට මෙහෙට කරන්න කියලා එතනුත් යම් මුදල් ගන්නවා. ඒකත් ප්‍රසිද්ධ කතාව. රථ වාහන ගන්නවා බොහෝම සුඛෝපභෝගී. ඒකත් හරි ප්‍රසිද්ධ කතාව. ඊළඟ එක තමයි අර පුටු ගන්නවා සෑහෙන්න ගණන් වල. ඒකත් හරි ප්‍රසිද්ධ කතාව. ඊට පස්සේ සුවඳ විලවුන් ගන්නවා. ඒකත් ප්‍රසිද්ධ කතාව. එතකොට Tamanට එකගේ නෙමෙයි ගෙවල් 2-3 තියෙනවා. ඒකත් හරි ප්‍රසිද්ධ කතාව. එතකොට දැන් මේ රටේ හැදිලා ඉන්නේ දේශපාලඥයෝ විතරමද? දැන් ඒගොල්ලන්ව හැදෙව්වේ අපි නෙමෙයිද? දැන් ඒ වගේ අයව මේකේ තවදුරටත් තියාගෙන. අන්න ඒ නිසා මෙන්න මේ වගේ අයව මේ රටේ තියාගෙන පුළුවන් ද අපිට මේ වගේ ප්‍රශ්නයකටවත් විසඳුමකට යන්න රංගන? දැන් අපි ඉන්න දේශපාලඥයෝ ටික නඩත්තු කරනවානේ. අපි අමාරුවෙන් හරි අපි දවසට වේලක් කාලා හරි බදු ගෙවාගෙන අපි ඒගොල්ලන් නඩත්තු කරනවානේ. ඒ වගේම පිටරටවල වලින් විවිධාකාරයේ ණය අරගෙන විවිධාකාර ව්‍යාපෘතිත් කරනවානේ. ඉතින් ඔච්චර කරන එකේ මේ දුම්රිය පාර හදන්නත් වෙන රටකින් ණයක් හරි එහෙම නැත්නම් ওই රාජනෝන සංවිධානයකින් අඩුම තරමේ ආධාරයක්වත් ගන්න බැරිද කියලා අපි ප්‍රශ්න යොමු කළා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අශෝක අබේසිංහ මහත්මයාට. විදේශ රටවල් වලින් හෝ වෙනත් බැංකු වලින් හෝ එහෙම නැත්නම් රාජ්‍ය නෝන සංවිධාන වලින් වගේ මේ කටයුතු ආධාර ලබා ගැනීමේ හැකියාවක් උත්සාහයක් කරලා නැත. නේද? එහෙම ආධාර දෙනවා නම් ඉතින් අපි කැමතියි. ඉතින් එහෙම ආධාර කිව්වට එහෙම එකපාරට දෙන්නේ නැහැ නේද? ඉතින් ආධාරයක් අපි ඉල්ලපුවාම ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා දැන් හුඟක් අය හිතනවා මේ දැන් මේක කියපු ගමන් හෙට කිව්වම අනිද්දා හම්බෙයි කියලා. ඊට පස්සේ ඒවා ගැන පරීක්ෂණ මම පොඩි උදාහරණයක් කියන්නකො. මම නියෝජ්‍ය ඇමතිතුමා 2015 ඉඳන් මම කුරුණෑගල පොල්ගහල දිස්ත්‍රික්කයට පත් කරන්න ඉන්දියන් නයෝජනා ක්‍රමයේ $50 මිලියන 50ක් ඉතුරු වෙලා තියෙනවා. කෝටි 750 පිළිබඳව දැන් වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා අපිට ජීවසුන් අත්සන් ගන්න පුළුවන් ඉන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල්වල. ඒක කොහොම කාලයක් ගියාද මේකට ඒ කාල සීමාව. ඒ වගේ මේ අද කියලා හෙට කරන්න පුළුවන් වැඩ නෙමෙයි මේවා. අපි කොච්චර කිව්වත් එහෙම ආධාරයක් දෙන්න කතා කරන්න ඕනේ. ඒවා රටවල් අතර ජීවසුන් අත්සන් කරන්න ඕනේ. ඉතින් මේවා සායන කාලයක් කරන දේවල්. ඒකේ වෙතත් දැන් ඔබලාට තියෙන විකම් ප්‍රශ්නේ මම හිතන්නේ අලි දිවිදේ ගැටීම පිළිබඳ ප්‍රශ්නේ. ඒකට කඩිනම් කිසිම විශේෂයක් මම කියන්නේ. දැන් ඉතින් බොහෝ දෙනෙක් කතා කරන්නේ මේ දුම්රිය හිමින් ගියා නම් මේ අනතුරු අවම කරගන්න තිබුණා නේද? හැබැයි දුම්රිය රියදුර කියන්නේ සාමාන්‍යයෙන් පැය 1 කිලෝමීටර් 40ක වේගයෙන් ගියත් දුම්රිය නතර කරගන්න සාමාන්‍යයෙන් කිලෝමීටරයකට ආසන්න දුරක් ගත වෙනවා. මොකද දුම්රිය කියන්නේ සෙල්ලම් පාසු බරක් මේ දරන එකක් නෙවෙයිනේ නේද? ඉතින් ඒ එවැනි තත්ත්වයක් ඉතින් තාක්ෂණිකව තියෙනවා. ඉතින් අපි ඒ ගැන වැඩිදුර කතා බහ කරන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන කාරණාවක්. හැබැයි තවත් ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන කාරණාවක් තමයි වාහනේ ගමන් කරන වේගය හඳුනගන්න නම් වාහනේ තියෙන්න එපාය වේග මීටරේ ස්පීඩෝමීටරේ. දැන් ඉතින් මේ අදාළ අලිගැවුම් කලාපවල වේගය සීමා කරන්න කියලාත් නිර්දේශයක් පනවලා තියෙනවා මේ අලියතුන් දුම්රිය ගැටීම් පිළිබඳ කමිටුවේ නිර්දේශයන් වල. ඉතින් ඒ නිර්දේශ නිකුත් කරනකොට ඔවුන්ට අවධානයට ලක් වුණාද නැද්ද කියලා බලන්න තිබේ මේ දුම්රිය වල වේග මීටර නැහැ කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ යොමු කළා මේ අලියතුන් දුම්රිය ගැටීම් පිළිබඳ කමිටුවේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහත්මයාට. නිර්දේශනවල තියෙනවා පැයට කිලෝමීටර් 40ක උපරිම වේග සීමාවකට දුම්රිය දහවනේ සීමා කරන්න ඕනේ කියලා. නමුත් අපි කරපු සොයාබැලීමෙන් දැනගන්න ලැබුණා ලංකාවේ දැනට දහවනේ වෙන දුම්රිය වලින් 90% පමණ එම දුම්රියේ වේගය හඳුනා ගන්න පුළුවන් වේග සීමාව දක්වන මීටරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. මේ ගැන අනාවරණය වුණා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අපේ ලංකාවේ දුවන ක්ලාස් M2 එක විශේෂයෙන්ම M2 කියන වර්ගයේ දුම්රිය ගේජස් වැඩ කරන්නේ නැහැ. ඒනට දුම්රිය සාමාන්‍ය අධිකාරියතුමා අපිට කිව්වා අනාගතයේදී බොහොම නදුර අනාගතයේදී ඒකට ගේජස් හවියනවා කියලා. ඒත් එක්කම අපේ ව්‍යාපෘතියේදී අපි දුම්රිය එන්ජින්කට සවි කරනවා නම් පූර්වානුතරහ ගෙවීමේ පද්ධතිය පූර්වානුතරහ ගෙවීමේ පද්ධතිය සාමාන්‍ය දුම්රිය දල වේගයේ ගත හැකි උපකරණයක් තියෙනවා. ඒ වුණාට ඒකෙන් වේග සීමා පාලනය කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපි ඇත්තටම ගන්න අපි කියන්නේ අලියෙක් ඉන්න කලාපයේ කෝච්චිය ඇතුල් වෙනකොට රියදුරට අනතුරු ගෙවීමක් විතරයි කරන්නේ. ඒකෙදී අපි වේග සීමා නිර්ණය කිරීමක් කිරීමට අපිට අයිතියක් නැහැ. ඇත්තටම දුම්රිය වේග සීමා උපකරණ පද්ධතිය බොහොම නදුර අනාගතයේ සවි වෙනකොට දුම්රිය සාමාන්‍ය අධිකාරියතුමා අපිට දැනුම් දීලා තියෙනවා. සාමාන්‍ය දුම්රිය රියදුරෝ කියන්නේ බොහොම පළදුරු රියදුරු මහත්තුරුන් පුරුදු ලයින් රයිට් කරන දෙයක් අතර යන දුරෙන් දුම්රිය වේගය කැල්කියුලේට් කරගන්න. ඒක 100% සාර්ථකක් නැහැ, 100% අසාර්ථකක් නැහැ. අපරාධ, දූෂණ, වංචාවට එරෙහිව ගලුම්ගලා පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ධාවනය වීමට තමයි නියම කරලා තියෙනවා කියලා කියන්නේ. ඇත්තටම ඒ වේගයෙන් දුම්රිය ධාවනය කරලාද මේ අනතුරු සිද්ධ වුනේ? ඒ වේගයෙන් යන්න පුළුවන්ද බැරිද? දැනට දුම්රියන් වල අලින්න ප්‍රදේශවල වේග සීමාවල් පනවලා නැහැ. දුම්රිය ආරක්ෂක නීති වලට අනුකූලව නිශ්චිත වේග සීමාවන් මේ දක්වා පනවලා නැහැ. ඒ කියන්නේ දුම්රිය කාලසටහනට අනුව මෙන්න මේ වේගය පවත්වාගත යුතුයි මේ ප්‍රදේශවල කියලා දුම්රිය ආරක්ෂක නීතිවල සඳහන් වෙන පරිදි වේග සීමාවන් පනවලා නැහැ. ඒත් අලිගැවසෙන ප්‍රදේශයයි නම් කරන ලබන ප්‍රදේශ පෝරෝකින් හඳුන්වා දීලා තියෙනවා. ඒ නමුත් ඒ සම්බන්ධයෙන් දුම්රිය එන්ජිනේරු දුරාන් ආයන කාලයක් විශ්ව අවධානය යොමු කරමින් තමයි දුම්රිය ධාවනය කරේ. නමුත් ඒක තුලින් වේග සීමාවක් පැනවිලා නැහැ. දුම්රිය දුර්ගේ අවධානයට යොමු කරන ලද පෝරුවක් විතරයි. ඒකත් ආරක්ෂක නීතිවල අනුකූලව සකස් කරපු පෝරුවක් නෙමෙයි. ඒ නිසා එහි පූර්ණ වගකීමක් දුම්රිය එන්ජිනේරු දුරට නැහැ මේක සොයු කරන්න ඕන කියන එක. ඒ වගේම නිශ්චිත වේග සීමාවකුත් මේ ප්‍රදේශවල එහෙම දක්වලා නැහැ. අලි ඉන්න ප්‍රදේශවල මේ ආකාරයෙන් දුම්රිය ධාවනය කළ යුතුයි. නීති පනවලා නැහැ. ඔබතුමාලා එකඟ වෙලාද නීතියක් ගෙනවත් පැයට කිලෝමීටර් 40කට විතර ධාවනය කරන්න එකඟ වෙනවද? නෑ අපි ඕනම නීතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිශ්චිතව පනවුවොත් එimhe ඒ නීතිය අපි පිළිපදින්න ඕන දුම්රිය එන්ජිනේරු දුර. නමුත් ඒක ප්‍රායෝගිකව මේක සඳහා විසඳුමක් වෙනවද කියන එක තමයි ගැටලුව. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් මින්දික දුඩංගොඩ මහත්මයා කිව්වේ ඒ කියන්නේ වේග සීමාව හරියට පනවලත් නැහැ, ස්පීඩ් මීටරෙත් හරියට නැහැ කියන්නේ ඇත්තෙම නැහැ. විදුලි දුම්රිය ගැන කතා කරනවා. එතකොට ඒකෙන් කතා කරාට පස්සේ ඒකෙනුත් 110ක් කොමිසිල්ලන රටක් මහත්තයෝ මේක. ඉතින් එහෙව් රටක තමයි මේ අපි අලි මිනිස් ගැටුම් පාලනය කරන්න. නැත්නම් මේ අලි සම්පත අපේ රටේ සම්පතක් බවට පත් කරගන්නේ කොහොමද කියලා කතා කරන්නේ. ඉතින් මේ දේවල් කතාවන් බවට පත් වුණොත් තමයි තවදුරටත් ඛේදවාචකෙමින් එහාට එක පියවරක් කර තියන්න පුළුවන් නම් ඒකයි අපේ බලාපොරොත්තුව. බෝට්ටුවෙන් ගිහිල්ලා කෙහෙල් ගෙඩිම විතරක් බෙදුවට මේ වැඩේ හරියන්නේ නැහැ. අන්න ඒ නිසා ඊටාම හොඳ වැඩසටහන් වලට එන්න ඕන නේද? ඔව්. දැන් ඉතින් ලංකාවේ මෙහෙම වුණත් ඉන්දියාවේ තත්ත්ව ගැන පොඩ්ඩක් බලන්න එපා. ඒ ගැන අපිට කතා කළා සුරක්ෂිත ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ ලේකම් නයන කරන්වැල්ල මහත්මයා. India with Melanie, Marane, Mao, the Gilhamin, the Dimbia Margaret, Marana, Pahanga, Marine, Dimbia Margaret, Literacy, Sakura, Public Media, Une Margaret, Sestadikan, and Adukin, the Labaduna, A Margaret, and Alimaru, and Melanie, Hanaga, Prodesh, Yalem, Vegas, Maga, then Pahugia, Vasara Ganana to India, the Kali, Margaret, Naruna, Marane, Mao, the Giliki, Mao, about Pariarkanella. It is any Pariarkana Karanda, Vidya, look at that tone, Ilanga Karanetana, Ali, and Paino, Pitam. Ekara Samara Mahaturu, Dindia, Marge, Vate, Vidivato Lojana Latina Pideka, Evagima Badakaveto Lojana Latiba, a Badakavaki, Ali Atulu, Tom, Kelima, Dumbia Margate, it was a Badakavati, Yuristan, and Ali Atulu, Dumbia Margate, it was Eal in the Kohota, Dumbia Kaute, without the Dumbia Alication on Iran. Tama, Bahanaka, Yojanava, Evagam Kiano, Alita Akane, Tradition in Tavatsatu Giacino, owned me at all Marvel and Pugan, that's the only Rajadani, him and some territory killer. Only Pradesh Kandan, we were going to count the Patan, Humada, we were teeth maker. Mona, Vidya, the Paration, and the Napi and a gun. May they well letting Tinu Tiranakot and Isiakari with Mat Paration and Kerala, eating Evagima Labagana, Toroturu, Data Gabadava, Sakaskal Mukatama, Lankavi, Aligahane, Kocharak, the Kilavat, Nishitavashin, Kiagan, Beritane, Kohoma, the May they well to Prayoko, Visudumako, anything any size, Apimi, Varadimakiki, Adupadumaki, Kenikucho, the Nakarnovanemi, I tend to show the Nakarnovanemi, May they well take Vidumata, Sakaskarganimi, Kale, Hotam Parakwila, in a Dangat, maybe they can do. Language, Paratinone, or Patale Mahaturganim. කතා කරනවානේ මානව හිමිකම් සංවිධානයේ සෑහෙන එකතු වෙලා ඔවුන්ගේ මානව හිමිකම් කඩවුණයි කියලා. අන්න එතකොට මේ මහත්තුරුන්ට අපි කියන්නේ මේ මෙන්න මේ වගේ අලි සම්පත රැක ගන්නත් අලින්ගේ මානව හිමිකම් නෙවෙයි අලින්ගේ අලි හිමිකම්නේ. අලි හිමිකම් ගැන කතා කරමු මානවීය විදියට මානව හිමිකමත් රැකගෙන නේද? එහෙම යන් අර පාතාලය වගේනම් විතරක් කතා කරන්නේ නැතුව නේ. නෑ ඕක විසඳන්න පුළුවන් මේ මැතිවරණ කොමසාරිස්තුමාට. එතුමාට පුළුවන් අලින්ටත් ඡන්ද භාවිත කිරීමේ අයිතිය දුන්නොත් එහෙම ඔන්න අලියනත් ආරක්ෂා කරන්න කතා කරાવી මිනිස්සුන්ව වගේ කතා කරන විතරයි වැඩේ නම් කරන එකක් නෑ සංරක්ෂණ පරිශ්‍රණ ආයතනයේ සභාපති ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු මහත්මයා මේ අලින් සම්බන්ධයෙන් බොහෝ විමර්ශන කරපු කෙනෙක් අපි එතුමත් එක්ක කතා කළා මේ ගැන ඕනේ ප්‍රශ්නයක් මම හිතන්නේ හිතන්න හෝ පාලනය කරන්න නම් අපි ඉස්සරලා ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න එපා මම හිතන්නේ මේ ප්‍රශ්නෙත් අපි ඉස්සරලා හරියට තේරුම් ගන්න ඕනේ මොකක්ද ප්‍රශ්නේ කියලා එතකොට ඒකට අදාළ දත්ත ලබා ගන්න කොහෙද රේල් පාරවල් අලි පනින්නේ කොර වගේ තැන්වලද මේ දත්තන කිට්ටු වෙන්නේ ඒ වගේ ඒ දත්ත පරීක්ෂා කරලා තමයි මම හිතන්නේ මේකට මේ පාලනයකට උදව්වකට යන්න පුළුවන් පළවෙනිම උතන තියෙන පහසුම විසඳුම තමයි කෝච්චිය එමින් යන එක. මොකද දැන් කෝච්චියක් හදිසිය නවත්තන්න බෑ. කෝච්චිය 60කට 70කට යද්දී කිලෝමීටරයකට වඩා දුර යනවා බ්‍රේක් කරලා නවත්ත ගන්න. නමුත් කෝච්චිය ස්පීඩ් එක 25ට 15ට යන්න පුළුවන් නම් නවත්ත ගන්න පුළුවන් දුර ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඒත් එක්කම අලියෙක්ට මාරු වෙන්න තියෙන වෙලාවත් තව වැඩි වෙනවා. එතකොට මේ තව හිමින් යද්දී වැටුණත් ඔය වගේ දැන් අපේ මේ අවස්ථා කීපයක කීප දෙනෙක් මාළි 3-4 දෙනා එකපාර වැදිලා මරිලා තියෙනවා. ඒ වගේ විශාල ප්‍රශ්නයක් විකරණය කරන්න අමාරුයි. ඒක තමයි පහසුම දේ. දුම්රිය මාර්ගයේ හරහා අලි ගමන් කිරීම නිසා අනතුරු සිද්ධ වෙච්ච ප්‍රධාන රටක් තමයි ඉන්දියාවත්. හැබැයි ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග ගෙනල්ලා ඒ ආකාරයෙන් නීතිමය ප්‍රතිපාදන සකස් වෙලත් මේ ගැටලු විසඳන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් ලංකාවේ මේ තත්ත්වය සම්බන්ධයෙන් තවත් වක්කියුතු ප්‍රධාන ආයතනයක් තමයි වනජීවී දෙපාර්තමේන්තුව. අපේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහත්මයාත් කතා කළා මේ ගැන මොකද කියන්නේ කියලා අහන්න. අලියතුන් දුම්රිය ගැටීම සම්බන්ධයෙන් මේ වන විට ඔබතුමාලගේ දෙපාර්තමේන්තුව මොන වගේ තීරණයක් දරගෙන තියෙන ස්ථාවරය මොකක්ද? දෙපාර්තමේන්තුව තනියම ඒකට විසඳුම් හොයන්නේ නැහැ. දෙපාර්තමේන්තුව තනියම ඒ තත්ත්වයට විසඳුම් හොයන්නේ නැහැ. ඒකට පාර්ශවකාර ආයතන සම්බන්ධ කරගන්නවා. එතකොට ඒ සම්බන්ධව මේ දුම්රිය දෙපාර්තමේන්තුවත් ඊට අදාළ අමාත්‍යාංශයත් අපේ අමාත්‍යාංශයේ ඔක්කොම එකතු වෙලා තමයි මේ සම්බන්ධව කටයුතු කරන්නේ. ඒ අනුව මේ ආයතන දෙක ප්‍රධාන වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ වන්දි දෙපාර්තමේන්තුව එකට මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරනවා. දැන් ලබා දෙන තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තාම මේ කණ්ඩායමක් ගිහිල්ලා මේ සම්බන්ධව පරීක්ෂා කරලා ඒගොල්ලන්ගේ නිර්දේශ අපිට තමුන් ලැබුණේ නැහැ. නමුත් මාධ්‍යවල වාර්තා වෙනවා නේද? නිර්දේශ 5කින් සමන්විත වාර්තාවක් තමයි ඉදිරිපත් කරන්න කියලා. ඒ සත්‍යයක්ද? එහෙම නිර්දේශ 5ක් කියද්ද එහෙම නම් මට වාර්තා වුණේ නැහැ. අපිට වාර්තාවක් දෙනවා කියලා තියෙනවා. එන්දාරින් මොකද ඒගොල්ලෝ පරීක්ෂණය ක්ෂේත්‍ර පරීක්ෂාව ඉවර කරේ 30 හවස. එතකොට මම හිතන්නේ හෙට අනිද්දා වෙනකොට ඒ පරීක්ෂණ වාර්තාව දෙයි. ඒකේ තියෙන නිර්දේශ අනුව අපි ක්‍රියාත්මක වෙන්නේ. Kapari Janata Sevayata, dedicated to serve the people. අවුරුදු 50ක් 60ක් වරණ දෙවියන්දිමත් ඇන්ටපි ධාවනය කරනකොට ඒව ආරක්ෂිත වහන් ගන්නවා කිලෝමීටරයට අමතරව වයිපර් කියලා ඒවත් තමාර දෙවියන්දිම වල ගියාක් වෙන්නේ නැහැ. ඒ වගේම වර්ෂා කාලවලදී එහෙම දැඩි වේගයක් ගන්නවා නම් පිටි මාර්ගය පරීක්ෂා කරන්න. එවැනි යටිතල පහසුකම් වල බරපතල අර්බුදයක් තියෙන පසුබිම තමයි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවන කටයුතු කෙරේ. දුම්රිය ප්‍රධාන විදුලි පහන් වලත් නිසි ආලෝකයේ නොමැතිව බරපතල ගැටලුවක් කියලා තියෙනවා. එවැනි ප්‍රශ්න දුර කොච්චර විතර සාමාන්‍යයෙන් පේනවද? සතෙක්කිට තොර ගන්න බැරි තත්ත්වයක් තියෙනවද රාත්‍රී කාලයේදී? අනිවාර්යයෙන්ම පේන්නේ බොහෝ වෙලාවට මීටර 100ක වගේ වේගයක් තමයි උඩරිම පේන්නේ. ඊට එහා පේන එකම වේග මාපක 90ක විතරම නැති තත්ත්වයක් තමයි. චිතෝ ඒකසීමා අනුගමනය කරන යුතුයි ඒවාක් ලැබිලා නැහැ. දුම්රිය එන්ජිනේර යදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොරංගොඩ මහත්මයා කතා කළේ කොහෙවත් නෙමෙයි අපේ රටේ අපි යන එන දුම්රිය ගැන. ඒ දුම්රියේ ප්‍රධාන විදුලි ලාම්පුව වලින් හරියට ආලෝකය නිකුත් වෙන්නේ නැහැ. ඒ ගමන් කරන වේගය හඳුනා ගන්න බෑ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුල වනාන්තර ප්‍රදේශවල දුම්රිය මාර්ග සකස් වෙලා තියෙන ඒවා හරහා අලි මාරු වෙනකොට මේ අලින්ගේ ජීවිත බේරගන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ කවුද? කවදද මේවට විසඳුම් දෙන්නේ කියලා අපි අද කතා බහ කරමින් හිටියේ. දැන් අන්න ඒ නිසා අපි මේ විශේෂයෙන්ම වක්විදු දේශපාලඥයොත් ඉන්නවා රටේ. එතකොට නිලධාරීන් ඉන්නවා රටේ. එතකොට මේ අපේ රටේ අලි සම්පත ගැන අපි අනිවාර්යයෙන්ම අවධානයෙන්ම ඉන්න ඕනනේ. මොකද දැන් මේ අලි සම්පත කියන්නේ රටට ආදායම ගේන මාර්ගයක්නේ. මොකද විදේශිකයෝ ඇවිල්ලා අලි බලනවා සල්ලි දීලා. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක මේ රටක්ම දන්න කාරණාවක්. අන්න ඒ නිසා ඒ බලන්න අලියෙක් රැකගන්න එපා. අනේ බලන්න අලියෙක් රැකගන්න නම් මෙන්න මේ වගේ තැන්වලදී ජීවිතක්ෂයටපත් වෙන අලින්ව රැකගන්න අවශ්‍යයි නේ. එහෙම නැති වුණොත් එහෙම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තාප්පෙට පෝස්ටරේඩ් විතරක් තමයි අලිය සීමාව වෙන්නේ. තව අවුරුදු කීපයක් යනකොට අලි කියන જાතිය අපිට චාමික් කිව්වා වගේ පින්තූරකින් තමයි බලා ගන්න වෙන්නේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහත්මයා මේ අලියටුම් දුම්රිය ගැතිය සාමාන්‍ය තත්ත්වයක් මේ ලෝකේ හැම රටවල්වලම කැලෑබද ප්‍රදේශවල ගමන් කරන දුම්රිය මාර්ගවල මේ අලියටුම් ගැටෙනවා. දැනට දුම්රිය ගැටලා තියෙන සමස්ත අලින් ලංකා කාල සීමාව තුළ 405ක් මැරලා තියෙනවා යම් යම් හේතු නිසා. දුම්රිය ගැටි මැරලා තියෙන 10 දෙනා. නමුත් මේ පිළිබඳ අපි දැන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන සාකච්ඡා දැන් වාර්තාවක් ලැබිලා තියෙනවා. මේ පිළිබඳ ඉලක්ක වාර්තාව. කෙසේ වෙතත් දැන් අපි අලින්ට පමණක් සද්ද ඇහෙන යම් කිසි තරංග මාලාවක් නිකුත් කිරීමක් පිළිබඳව අපිට එංගලන්තයේ මහාචාර්යවරු අපිට දැනුවත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි දැන් ක්‍රියාත්මක කරනවා කොහොමද කරන්න කියලා. ඒ වගේම රාත්‍රියේ විවිධ පේන කැමරා හයි කරලා තියෙනවා. ඒකත් අපි දැන් කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය මාර්ගයේ දුම්රියක් ගමන් කරද්දී අලියෙක් එකපාරට හර මාර්ගය හරහා එද්දී දුම්රියක් නතර කරන්න බෑ. ඒක දුම්රියට 1000ක් ජනතාව ගමන් කරන නිසා. ඒක මගින්ට විශාල ප්‍රශ්නයක් වෙනවා. එකපාරට අලියව දැක්කහම විරුද්ධත්වයක් කරගන්න දෙයක් නැති වෙනවා. ඉතින් අපි වේග සීමා ලකුණු කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ දැන් ඉදිරියේදී මේ දුම්රිය අලි ගැටීම නැවතුම් එක්තරා කාලයකට මේක සිද්ධ වෙන්නේ. ලංකාවේ දුම්රිය මාර්ග හරහා අලියන් මාරු වෙන ස්ථාන 88ක් පමණ තියෙනවා. මේ 88න් 46ක් පමණ ටිකක් වැඩිපුර අලියන් ගමන් කරනවා. ඒ තැන් අපි අඳුනගෙන තියෙනවා. ඒ තැන් අඳුනගෙන අපි දුම්රිය විදුරන්ට කියලා තියෙනවා මේ ස්ථානවල වේග සීමා අඩු කරලා පරිස්සමෙන් ධාවනය කරන්න කියලා. දැන් අපේ රටට පාවිච්චි කරන්න පුළුවන් ලෝකයේ තියෙන දියුණු තාක්ෂණික ක්‍රමවේදයන්. GPS තාක්ෂණය සහ නවීන තාක්ෂණ ක්‍රමවේදයන්. හැබැයි එවැනි අත්හදා බැලීම් කරපු නැත්නම් නියම ව්‍යාපෘතීන් කරපු ඒ වගේම නව නිර්මාණ කරපු විද්වතුන්ගේ නිර්මාණ බාරගත්තා. සමහර ඒවා නියම ව්‍යාපෘතිවල සවි කරලා බැලුවා. ඊට පස්සේ කාලයක් යනකොට ඒක අමතක වෙලා යනවා. මොකද ඒ දේවල් වලින් ලොකු කොමිස් එහෙම ගන්න අමාරු නම් ඉතින් ඒ දේවල් ක්‍රියාත්මක කරන කේ තේරුම මොකක්ද කියලා සමහරු හිතනවා ඇති. එතකොට දැන් මේ මෙතෙන්දි කියුණානේ එතුමා අතින් මේ මොනවද පේන කැමරා එහෙමත් හයි කරලා තිනෝ කියලා අද රක්ත කිරණ එහෙම යන ඔය ලේසර් වගේ එහෙම ඒවත් ඔය නියම ව්‍යාපෘති වෙන්නේ නැති නේද? දැන් ඉතින් ඒවා සවි කරලා තිබ්බනම් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වුණා නම් ඒවා නිසි විසඳුම් නම් ස්ථිරසාර විසඳුම් නම් තවදුරටත් මේ ප්‍රශ්නේ උඩුදුවන්නේ ඇයි? එතකොට දැන් නියම ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක වුණා කියලා එහෙම කියන්නත් බෑ නේද? නියම ව්‍යාපෘති කොච්චර වුණත් ස්ථිරසාර විසඳුමක් තවම ලැබිලා නැහැනේ. ඒකට ස්ථිරසාර විසඳුමක් මේ වතාවේදීවත් මේ කරන විමර්ශනය තුලින්වත් කරන්න හැකි වේවිද කියලා. අලියතුන් දුම්රිය ගැටීම් පිළිබඳව දැන් කමිටුවක්පත් කළා තියෙනවා. එහි ඉංජිනේරු ඉරෝෂ් පෙරණ මහත්මයාගෙන් ඇහුවා. තිරසර විසඳුමක්. අත්‍තරක විදුලි වැට වුණා අපි තිරසර විසඳුමක් වශයෙන් දකින්නේ නැහැ. ඒක තිරසර විසඳුමක් වෙන්නේ විදුලි වැට දමා ජීව වැට ආරක්ෂා කරගෙන ජීව වැට ලොකු වුණාට පස්සේ ජීව වැට හරහා දුම්රිය මාර්ගයට අලියන් ඇතුළෙන් වැළැක්වීම වගේ දිගු කාලීන සැලැස්මක්. අපේ කෙටි කරද්දී අත්‍තරම කෙටි කරලා කිව්වේ ඒක. ඒ ජීව වැට විදියට ඔබතුමාලා යොදාගන්නේ මොන වගේ ශාක විදියට එහෙම නම් කරගෙන තිබෙනවද? ජීව වැට වශයෙන් අපි අවසාන වතාවට පරීක්ෂණ පවත්වන ශාක ටිකක් තියෙනවා. ඒ ගැන විශේෂත්ව උපදෙස් ගන්න අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී. මේට වඩා ගැළපෙන ශාක මොනවද කියලා මේ ශ්‍රේෂ්ඨ විශේෂඥයෝ ගෙන්නගෙන ඒ පිළිබඳ උපදෙස් ගන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඒ වගේම මීට පෙරදී පාවිච්චි කරපු ක්‍රමවේදයක් තමයි දුම්රිය එන්ජින් වලට වනජීව නිලධාරියෙකු යොදවීම වගේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය අසාර්ථකයි කියලාද ඔබතුමාලගේ? අපි මෙහෙම කියමුකෝ මහත්මයා, දුම්රිය එන්ජින් වලට අපි වනජීව නිලධාරියෙකු යොදනවා. ඒ වනජීව නිලධාරියන් ඇත්තම කියනවා අපි දැන් මේ ගමනට සහභාගීකට හව නිලධාරියෙක් වෙනවා. මෙතනින් අලි මාරුන කලාපයක්, මෙතන අලි මෙවන කලාපයක්, මෙහා කලාපේ අලි වැඩිපුර ඉන්නවා. ඒ අධ්‍යක්ෂකව සහ පරිණත බව රියදුරන්ට දුම්රිය පාර්ලිමේන්තු රියදුරන්ට එතක වනජීව නිලධාරීන්ට තියෙනවා. එහෙත් මහත්මයා හදිස්සියේ අහඹුවෙන් මතුවෙන අලියෙකුට කාටවත් දුම්රිය සීදුරු මහත්මයාට වනජීව නිලධාරීන්ට කරගන්න දෙයක් නැති වෙනවා. හැබැයි මේට ස්ථිරසාර විසඳුමක් ඕනේ. අලි ආරක්ෂා කරගත්තේ නැතිනම් එහෙම අපිට කවදා හරි අලියෙක් දකින්න නැතුවේ වැඩි කාලයක් නෙවෙයි අවුරුදු 10ක් 15ක් යනකොට. ඒ නිසා මේ සම්බන්ධයෙන් වග්යුදු සියලු දෙනාගේ අවධානය යොමු වෙලා මේවට නිසි විසඳුම් ලැබේවා කියන බලාපොරොත්තුවත් එක් අද නිත්‍ය FM බැලුම් ගලින් සමු ගන්නවා. කතිරේ ගහන්න ලකුණට විතරක් අලියා සීමා නොවේවා කියන ප්‍රාර්ථනාවත් කරනවා නිත්‍ය FM බැලුම් ගලින්. සුබ දවසක්. මම රංගන. මම චාමික.